බද්ධාය. ඒ භහග්‍යවත් තරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නවස්කාරය වේවා. ඔබේ කලළ මිතරවාස් ්‍රන්ධාර උපහහිනිස්සේ සුපුර දුලිසින් අපමාධයන සම්පානේත උතුම් සදහම් පිලිසඳර රැගෙන ඉතාම දයාවෙන් අපි ඔබ මුණ ගැනවා. ඉතින් මහා සංගරත්නය, ට අනුකම්පාාවෙන් ආද දවසිෙත් වැඩම වන්නට ඒදන අපි හම දෙ නාම පින්වත් මහ සංග්‍රත්නය වගේ බුරුදේවුත්තම ලොකුස්වාමීන් වහන්සේ, වර ප්‍රධාන මහසංගරුවන, ඉතාම දයාවෙන් වන්දනා කර ගනිමු. ඉතින්න ආදදවස්සම යුතුම් සදහම් පිළිසඳරයේ සැඳහති දායකත්තුවය දරන්නේ. කැනඩාවේ ටොරන්ටෝහි මහම වනාා භහාවනනාසපුවට සම්බන්ධ. පින්වන්ත උපාසිකාවක් විසින්. හිති නේ පින්වන්තු පාසිකා මහත්මේ අපි තාම දායාවෙන් සහිපත් කරගන්නවා ඒ මහත්මසා පින්වත ඔබැහැම දෙනාම කැටකු. ැන් අපි සූදානම් සදහම් පිළි සඳර ආරම්භ කරන්න අපේ මහා සංග්‍රත්නය පාමුල දහම් කරනු අහල දැන ගනමු. ස්වාමීහිණය අපගේ නමස්කාරය වේවා ස්වාමිණය අද දවස්සෙත් අපට අන්නු කම්පාවෙන් අවවාද කරනු සේක්වා අවසරයි ස්වාමයණි. නඹ බුද්ධායේ. දෙනාටම තෙරුවන් සරණයි අපගේ ගුරුදේෝත්තම පරම්පෝජනීය පින්නර් ලොකුස්වාමින් වහන්සේට නමස්කාරවේවා. පවත්න පින්වොත් මාර්්‍යය බුදුරජාන්ාසගේ ධර්මය තියනවා පඥ්ඥාවස්සා යන්දම්ම නායන්දම්ම දු් පං්ඥන්සික ප්‍ර්ඥාවන්ත කෙනාටයි මේ ධර්මී තියෙන්නේ ප්‍රඥාව නැතිගෙනාට නෙමේ කියලා. හැබයි අපිට පට්ඥාව කියනෙක බාහය නම හන්න ලුවන්දයක් නම ප්‍රඥාවන්තකනගේ ප්‍ර්ඥාව බාහිර සාධකොස් හන්ට පුළුවන්දයක් නමේ බුදුරජාන් වන්සේ කාල සමහර ප්‍රඥ්ඥාවන්තයි හිටිය යයාලා රස්සාාවට තිබන කුණු කානු සෝධනයක අසෝචි කදවන් ලදිනයක මිනී පුච්චනයක. ඇබැයි හොන්ඳට ප්‍රඥ්ඥාව තිබනු සමහර අය රජ්‍යවරු සිටුවරු යලට ප්‍රඥාවති බන. සමහර ගොඩාක් විරූපී වෙච්චි අය. සමහරය හරි ලස්සන නගර සෝභනයෝ. මේ විදිහට ප්‍රඥාව කියන බාහිරින් මෙයානම් ප්‍රඥාවන්ත කෙනෙක් මෙයා නුවනැත්තක් කියලා හිතන්න පුළුවන් කිසිම සාධකයක් බාහිරින් වැන්න බැහැ. ප්‍රඥ්ඥාව අප කවරු තුළත් තියෙන පුළුවන් දෙය තියට පුළන් ප්‍රඥ්ඥාව අපට උපදින්නේ ඒ ප්‍ර්ඥාවෙන් ජීවිත අවබෝධය කරා යන්නේ බුදුරජාන්සගේ ධර්මය. එනිසා ඒ සසරේ රැස්කරගත්ත පිනක් තියන කෙනා. ප්‍රඥ්ඥාව ලබාගනේ පිණිස. සසර් රැස්කරගත්ත පිනක් තියන කෙනාට බුදුරජාස්කගේ ධර්මයහන් ලැබෙනකට ඒ පුුණ්්‍ය මහිමියත් එක්ක යාට ධර්මය විමසන් පුළුවන් හැකියාවක් ලැබෙනවා. එතකට ඒ ධර්මය ප්‍රඥාවන් තරණ තියෙන්නේ ප්‍රඥාවන්තය එධදරම තමඟ ජීවිතය ගලපගල බලනවා. ඒක අවසාන ප්‍රතිඵලයේ තමයි ජීවිතය වෙහෙච්චියම් අනවබෝධයක් තියවාද ඒ අවිද්‍යාවනමති අනවබෝධය ජීවිතය සසරට බැදිල තියෙන තන්හාාව නම් වූ සංයෝජනයක් තියෙනවාද ඒ සංයෝජන දුර කරලා විමුක්ති යත්ක මේ විද්‍යා විමුක්තිය ජීවිතයට සාක්ෂාත් කරගන්න පුළුව ප්‍රදරමෑන සසරදුකින් නිදහසෙන්ට පුළුවන් ඒ ප්‍රශඥාවන්තයට මේ ධර්මය අහන්්ඩ ලැබීමේ ඉදි අදාපි ඉගෙන ගන්නේ වගේ මේ නුවනින් නිමසන ජීවිතර ගලපගන්න පුළුවන් උතුම් දහම්කරුණ ඇතුළු දේශන ඇතුළත් දේශනයත් මේ දේශනා නම බද්‍රක සෝත්‍රයේ බද්‍රක කියලා කියන්නේ එක් තරා ගම් ප්‍රධානය කෙනෙක් එ අපිතුමකෝ ග්‍රාමසය කෙනෙක් වගේ කියලා එහම කෙනෙක් ඒ මේ කෙනා මුල්කරගෙන බුදුරජන්වාසය දේශනා කරපු දේශනය තියන බද්‍රක සෝත්‍රය සයුක්තනනි කාය හතරණි පොත්වහන්සිගේ. ඒ දවස්සල භාග්‍යතුනාසි වැඩ හිටිය මල්ල ජනපද උරුුවේල කප්ප කියලා ඒ මල්ල ජනපදවාශයන්ගේ ගමක උරුවේල කප්ප කියෙන ගමින්. තවට මේ ගාමිණී බද්‍රක ගාමිනි කියලා කෙනෙක් බුදුරජන්වාන්සේ බැහැදකින්න ආවා. බුදුරජාන්සට වන්දනා කළ පැත්තකින් වාඩි වනා පැත්තකින් වාඩි වෙලා මේ බන්ද්‍රක ගාමිණී බුදුරජාන්සිට මෙහෙම කියනවා සාධමයේ බන්තය බගවා දුක්කස්ස සමුදයංච අත්හං ගමංච දේශේතුන ස්වාමීනිී භාග්‍යතුන් වහස භාග්‍යතුන්ස මට මේ දුකේ හට ගැනීමත් දුකේ නැතිවීමත් ගැන කියල දෙන්න කියලා කියවා ලස්සන ප්‍රශ්නයක්ය බුදුරජාතතරිපත් කරේ මේ බුදුරජානස මට දුකේ හට ගැනීමත් නැතිීමත් කියලන්නේෙන අපි අපේ ජීවිතගත් තොතු අපේ ජීවිත ලොකූ බයක් තියෙනවන් ලොකුම බයතම දුක් විඳන්නේ කිය එක. හැබැයි මේ දුක හටගන්න එකක් නැතිවෙන එකක්. කැන අපි ඒ කාන්තවසින් හැමදාම දුක්ම විඳවවිදින්න හැනේ. යම් ආකාරයට දුක් විදෙනවා තවලාට සැපයකුත් විදන මනුසුලොක් කියලකෙන්නේ සැපදුක් මිත්‍රතනක්. බයි අපිට කවදාවත් හිතින තියෙනවාද මේ දුකකාටගන්න කොහොමද. දුග නැතිවෙන්නේ කොහොමද කියලා. අපිට බාහිර සමාජ බලලල හිතනවා සමහර වෙලාවට. හිතනවා මට මේ දු කොක්කොමතියන්නේ රස්සා හරයන් නැතිවෙනකම්කි. ඊට පස්ස හිතනවා එ කොහමරි මොනො හරිරලා මක්කරි රස්සාාවක් හොයාග්ඩුව මොකක් නැති කරගන්නද. දුක් නැති කරන්න හොදට බලන්න මේ ධර්ම ශ්‍රවනය කරන ඔබ කල්පනා කරලා රස්සාාව නැති නිසායි මට මේ දුක තියෙන්නේ කියලා හිතලා නැද්ද කියලා. යම් කාලෙකහ එ හිතෙනවා මට මේ වෙලා ධර්මශ්‍රවනය කරනය තිතන්න පුළුව මේ රස්සාාව නැති නිසා මේවෙලා දුක් දන ීත නිික් ඇදේ. එයාලා හිතන්නන්නේ මට මේ රස්සාාව නැති නිසාතාවම මේ දුක තියෙනක. රස්සාාවත් තිබුණන දුක නැහැ හිනවා. සමහර කෙනෙක් එතනවා මේ දරුහර ටිගෙන ගන්න හැන. දරුහොන්ට ටිග ගන්නතින නිසාතාව මටම මේ දුක්්ටික තියෙනෙක නිසා න්ට කොහොමහර ගන්නන්නුවනි කළ ඒකට පෑම් කරන්නවා එ දරු හොඳට ටින ගත්තාම දුක් නැති වෙන්ඩුවන්. එහනම් හත් මේ ලෝක රසාකන හැම කෙනගේ දු ැති ල ා. දර ඉග හොද ැවටගේ හැම දෙදවාපියන්ග දුක් නැතිවෙලා තියෙන්න්නේ පායයේ. නත් එහෙම දුක් නැති කලා තියෙනවාද. වෙනම හ ගොඩක් ගොඩාක් තියෙනවන. ඊට පසේ ගෙනකොට හිතන්න පුළුවන් මගේ විවාහය පරක් වෙනවා මේ මට හරියට ගැනතාව ගැලපුන්නහැ කියල එ විවාහය හරරිගයාන මටස්තුූටක් ඉන්න පුළුවන් කියලා හිතනො එක එහ විවාහ වෙච්චි හැමක නම? උඩාක් සතුට ඉන්න දුක් නැතුව නමුත් භාාවච්චි කොට්ටරින්වා දුක්කන්දරා මඇද. මේ විදියට අපි දුකට අක මැති. අප දුක් නැතිව ඉන්න කැමති හැබැයි අපි විමසලා බලන්න නැහැ දුක නැතිවෙන්නේ කොහම දුකාට ගන්න කොහම කිය බුදුරජාන්සයකින් ආලවක යක්ෂය හරි ලස්සන ප්‍රශ්නයක් ඇහවා. එය ඇහුවා? කිංසෝ සුචින්නෝ සුකමාව හාති කුමක් පුරුදු කොළොදද සැප ලැබෙන්න්නේ කෙනෙව. එතකට බුදුර ජණ දේශනා කළා දම්මෝ සුචින්නෝ සුකමාව හති. ධර්මය පුරුදු කොළොත් සැප ලැබෙනෝ. එනම් අපි දැගගේ එක්කයන් චුට්ටක් හිතල බැලිවොත්හෙම කොහොමද දුක නැතිවෙන්නේ ධර්මය පුොරුදු කරීම දුක නැතියෙනවා කිෙනවා. ධර්මය පුොරුදු කරන කෙනෙක් න්නා හොදයට. ර්ම ගෙන ධර්ම දිනෙද චීත්‍ර ගලප ගලප පුරදු කරැකින්නවා. ඉතන්ඩියගේ රස්සාාව නැති වනාා කියලා එය දුකසේදීද කෙනෙක්වා හොද්දර ධර්ම පුරදු කරනගෙනකින්න. විවාහය කල් යනෝ එ අනේ මට බඳින්ට කෙනෙ කම්පොනැ එක එක දුක්යිද ඔද්දට ධර්මි පුරුදු කරගතෙනක්කින්නවා දරුවට කොච්චර මහසුනත්තු ගන්න ටු ීග ග ෑ දුසේදීද නේ එන ධර්මය පුරදු කිරීම බලන්න කොච්චර සුන්දර පණවිදයද පට. ධර්මය පුරුදු කරගන්න ඩොලර් කීයක් දෙයන්න ධර්ම පුරදුන රුපියල් කීදයන්නේ ධර්ම පුරදු කරන්න එක ්ලොර් එකක්කෝන්නහැ එක රුපියලක් කෝන්න හැ ධර්ම පුරුදු කරගන්න ඕනේ අපි කලනුත් තිගෙන ගත් ොපරිරීමම් පිස් පතින කරවා. ඒ වගේ හොදට නුවලින් නිමසහන්න පුළුවන්කම. ඒම පොරුදු කර ැලොත් අපට දුකිකින් නිදහසන පොළොවා. තකට අපි ඒක නිසා මේ දරම ඉගන ගැනීම ආරමුණ නොතමයි. අපි දුකින් නිදහස්සීම. දුකින් නිදහස්සන්න කොහමද මේ ජීවිතයට සසර දුකෙන් ුත් කියන ඇම්ම දුකකින්ම. අපට නිහස්ෙන්ට පුළුවන්කම තියෙන්නේ මේ ධරමේ පොරුදු කර ගැනීම. ඒස මේ ගාමිනිට මේක පශ්නයා. දැන් එයාටත් තේරණ ඇති මේ දුක ඇතිවෙනවා. මේ දුක නැති කරගන්න කොහොමද. ඉතාසමහා බුදුරජාණ ලඟට ඇවිල් ඇහවේ. ස්වාමිනි භාග්‍යතුහස මට දු ඇතිවෙන හැටි දුක්ක සමුදයංච දුක සමුද්දේ වෙන හැටිත් අත්ත ගමංච. නැතිවෙලා යන හැටිත් දේශනා කරන්නක වෝ. බලට භාග්‍යතුන් හසසිගේ සම්බුද්ධත්වේ. උන්හසිගේ ශාස්තෘත්තය උන්හසට ඒ ඒ පුද්ගලයන් ගැන තියන තේරුම් ගැනීම කොච්චරද කියලා බුදුරජාන්ස ඒ ගාමිනට කියනවා ගාමිණී අතීතය මුල් කරගෙන මම කිව්වත් එහෙම මෙහෙමයි මෙහෙමයිවාගේ දුකහටගත්තයේ කියලිවරේලා ඔබට ඒ ගැන සැකෑතිවෙන්න පුළුවන් විමතියක් ඇතිවෙන්න පුලා ඔය අතීතයකක් ගැන කියන්නේ ඕක ඔය විදිර මුණේ නැද්ද කියලා අතීතගෙන ඔබට සැක ඇතිවෙන්න පුළුවන් කංකා කරන්න පුළුවන් ඒ වගේම අනාගතය මෙහෙමයි මෙහෙමයි දුක හටගන්නේ කියලා කිව්වොත් එහෙම එතකොට සැක ඇතිවෙන්නක් පුළුවන් ඔබට ඔය අනාගිතය ඔයද ඔහොමම වෙයිද එතකට ඔහොම නොවෙන්නක් පුළොහන්නේ කියලා ඔබට හිතෙන්න්න පුළුවන් සැක ඇතිවෙන්න පුළුව අතේ මුල් කරගන්නහමයි මෙහෙමයි දු කාට ගත්තය කියලා කිවට ඒක තේරුම් ගන්න බැරිවේ. ඔබට සැක ඇතිවේ. අනාගතය මෙහෙමයි මෙහෙමයි මේ දුකාට ගන්නේ කියලා කිව්වත් ඒත් ඔබට සැකයක් මේ කංකාවක් එන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා ගාමිනි මම ඔබට මේ තැනදිම. ඔය වාඩි වෙලායින්න ආසනේම, කොහොමද දු හන්නේ දුක නැතිවෙන්නේ කියලා කියල දෙන්න. ස්තන් සුනෝහි එක හොඳට අහන්න කියලා කිව්. සාදුකම් මනෂිකාරුවෝචචි. හොදට ඒ මෙනෙහි කරකර බලන්න කියලා කිව එහන අපි ධර්මය ඔන්න දැන් ඔබත් මේ දැන් සූදාන වෙන්නේ දු හටන්න නැතිවෙන හැටිත් අහන්න. අතීතයමුල් කරගනත් නෙමේ අනාගතයමුල් කරන්නේ තැන් වාඩිවෙලයින්න අන්න මේ වාඩිවෙලන්න ඉරියව්වෙදිම අප තේරුන්ගන්ට පුොළමකද බුදුරජාන්සි ධර්රමණ ීන ගන්න හැබත්වා. නැස දශනා කරනවා එක නිසා ගාමිණ ඔබය වාඩිවෙලන්න ඔය ආසනේම. ඔය විදිහටම දුකේ හටගැනීමත් නැතිමම්මගෙන හොඳට ඇහුම් කන්දන්න කෙනැකිව. හොඳට අරතනුවලින් විම සන්න මම මේ කිය දෙන්න කියලා බුදුරජාන්සේ දේශනා කලා ඇතකොට ගාමිකවා. දැස්වාමනි මං හාගෙන් හොඳට නුවවල නිමසන්නකිව. ඊට පසේ බුදුරජාන්ා සහනවා ගාමිනි දැන් ඔබම ප්‍රශ්නයක් අහනවා මොකදදේ ඔබ මේ ගම් ප්‍රධානයන් ගම් ප්‍රධානි ඇතකොට ගමේ ආපුගේපුතයි එතකොට කවුද ඉන්න කොතන දන්නේ කවුද කවද දෙකල ඔක්කෝ ස්ත්‍රටි දන්න කෙනෙක්. එතකොට ඇහවා යම් කෙසි කෙනෙක් ඔය ගමේ ඉන්නවා එයා මැරු නොත් හදිසි ි දගක් කියලා නැත අනතතුරක මරන පුලුවන් එහැ මරුනොත්. නැත්තම් බන්ධනයක ටහෝනොත්. මොනවා හරි වර්දකටහරි නොකොරපුදයකට හරි ඇවිල්ලා හිරේවෙලන්ගේ වැටනොත්. ඒවගේ පිරිහේගියොත් ධනේදා පිරිහිලා ගෙවල් දුරවාල් විකුණන් වෙනවා ඉඩ කඩන් සින්න වෙලා යනවා. හෙම වෙනවා මිනිසන්ට පිරිහීමක් වුනොත්. නින්දාවකට වැටනොත් කිසි වරදක් නැතු ඉන්නගෙනාට අනිත් අයකතල ඔන්න ඕක මෙහෙමයි අරක මෙහෙමයි කියේගේ ගමේ නින්දාවක් පැතිරෙනවා. නිින්දාවකට වැටුනොත්න දැ තවගෙනකුට වෙන්නේදී. එහෙම වෙනකොට ඔබ තුළ ඔබ තුළ සෝක වැලපීම් දුග් දොම්න්න සුපදිනවනන් එබඳු වූ මිනිස්සු මේ උරුුවේල කප්ප ගමේ ඉන්වාදක ලැහවා තැන් අපි ප ගමඇු කරගෙන ැත්තන් අපි අයසුරු කරක් බලමුුණින් ගාමිනිගෙන් බුදුරජාය මේ ප්‍රශ්නය බදධක ගාමණගේ. එතවටමයා කියන ස්වාමීනි යම්කිසිගෙනෙක් මැරු නොත්න් ඒවගේ බන්ධනයකට හෝනොත්. පිරහීගියවතුන් නින්දාවකට වැටනොත් මාතුල සෝක වැලපීම් දුක් දොම්න්නස් සඋපදිනවන එබඳ මිනිසුන් කොටසක් මේ ගම ඉන්නවා කිව කොටසක් ඉන්න එයාලට පොඩි පොඩි කර දෙයක් වුණා ද්දක් හදිසේ ජීවි තන තුරක් ඉර විලග වැට නොත් කල්බල වෙලා දුක්දන්න සේව හටගන්න අය කොටසක් මේ ගම ඉන්නවා කියලා කිව. ඊට පස්සේ භාග්‍යතු වස්සේ හනාම ගාමනීගෙන් ගාමිනි ඒ වගේම යම් කිසි කෙනෙක් ඉන්නවා මේ ගමී එයාහලත් මැරෙනවා. ඒවගේම බන්ධනයකටාව වෙනවා එ ධනයේ දානය බෝග සම්පත්වනින් පිරිහෙනවා. ඒ වගේම තමා කට්ටි මේ එකතන නින්ද අපහාස කරනවා. එහෙම දේකට පත්වනුත් කරදරයකට පත්වනොත් ඔබ තුළ සෝක වැලපීම් දුක්් දොම්න්න සුසුම්හෙලිම් උපදදි නැත්නම් එබඳ පිරිසක් මේ ගම ඉන්වාද කලා හැබෝ එකට එක ගමේ ජීවත්තන මේ එ මේ ගම් ප්‍රධානය හැම කෙනත් එක්ුණු සම්බන්ධා තියෙන කෙනා එතකට මේ ගාමිනිගෙන සාමීනී එහෙම අයත් ඉන්නවා කිව්වා. ගමයින සහර යාල් ැරුුණ කියල මටා රංචිෝ අනේ මට ගානත් න හැ. ඒ වගේ ම හිරේ වෙලන්ගේ වැටෙනවා. මට ඒක ගාන න්නෑ කියලකිව. ඒවගේම තමයි ධනේ ධානය බෝග සම්පතලින් පිරිහෙනවා. එහෙම මේ මිනිස්සු පිරිහනා කියල මදුක හටගන්න හැ ඒවගේම නින්දාවට වැටනොත් ඒම එහෙමනත් මාතුල සෝක වැලපින් දුදොම් නසුම්මෙලින්. උපදින්නැත්තන් එ බඳ පරිසකුත් මේ උරුවේල කප් ගම ඉවක් කියන කියෙනවා. ත බුදුරජාශයනන් හරි වැඩින ගම එක ගම එකට ජීවත්වෙනවා ඔය ඒ ගම් ප්‍රධානය කෙනා එතකොට නමුත් මේ උරවේල කප්ප කියයෙන් එක ගම එකට ජීවත්්‍යනා අතර සමහර පිරිසක් මරණයට පත්නයකට වඳ බන්ධනක රහම වෙන කොට පිරිහීමට නින්දදාකට බාජනවා හම ඔබෙහිතේ සෝක වැලපීම් දුක්්දදුම්න්නස් උපදිනවා. ඒකට හේතුව මොකදදිකගේ ලොබවම් බලන්න කියලා කිවා. පත්තිය මොකද්ද කියන කිව. ඒවගේ ම ගාමිනි තවත් පිරිසක්කන්නවා එයාල මැරුනෝතුන්. හිරේවිලන්ගේ වැට්නෝතුන්. ඊටවසි ධනදාාන්‍යයාදීෙන් හානයක් පිරහීමක් වොනොත්තු. අනුන්ගේ නින්දා පහසයකට බඳුන්නුනොත් ඔබෙහිතේ දුගක් කටගන්න හැ. එහින් පිරිසකුත්තිඉන්නවා. ද ඔක්කුම වෙනනිසුට පොද් වෙසිද් වෙනසිද දියක්නුමේ දැම් බලන්න මේ කොරෝණ වසංගති මුල් කරගන්න දැන් ලෝකයේ දැන් දෙම්මංහිතන්නේ ලක්ෂ විස්සකට වැඩිය මේ වෛරසිය ආසාධන වනානේ සමහරිට අපට ටුට්ටක් වත්දුකක් ඇතිවෙන් ඇතිවෙන අවස්ථා තියනවා අපේඒ කෙකුට නොගෙනක හැබයි දැන් ආරජනොත එහෙම ආ හවල් කෙනට මේ ඇති වුණනා කියර. අපි කලබලයනවානි අපිකාල බද වෙලා දුක් කියලා අඩල්ල සෝග කරනවා දැ ඇයි ලක්ෂ ගානක්කේද වෙනකොට මිලියර දෙකතුනක් එහෙම් වෙනකොට ලක්ෂසේ කාමාරක් දෙකම් ැරෙනකොට අපිට හිස්තේදු කන්නේ. හැබයි තමන්ග කෙනෙකොට වෙනකොට. ඉති කවුරුත් මිනිස්සුනේ. ඔක්කොමක්වගේ අයෙන් ගාමි මොකදදි කෙෙනෙෝ මේකට හේතුව පත්තිය මොකද්දි කෙන කිව. එතකට මේ ගාමිණ නුවන තියෙන කෙනෙක්. යා කියන යදැන් කලපනා කරනවා ප්‍රඥාවන්්‍යයන්න මේ ධරමි තියෙන්. එය කියන ස්වාමයේදී උරුබේල කප්ප ගමයඉන්න සමහර කෙනකුගේ මරණයකදී හිරගතවීමකදී පිරිහීමකදී නින්දාවකදී වැටීමකදී එහෙම මාතුල සෝකයක් වැලපීම් දුක්දොන්න සුපදිනවනක් ආන අයි කෙරහි මගහිතේ චන්දරාගේ තියෙනවා කියෙන එයාල කෙරහි මගහිතේ කැමැත්තිෙන් ඇලෙන ගතයක් තියෙන කියන. යා බගේ මන්‍යසා ජීවත්්‍යෙනයි ඇත්තම් බට මෙහෙමම උපකාර කරපයි කියලා චන්දරාග ඇත්තියෙනවා කියෙන හැබැයි මේ උරුවේල කප්ප කියන ගමේම ඇතැම් කෙනෙක් අද විදිර ලෙඩවෙන කොට මරණයට පත්වයකොට හිරීවිලන්ගේ වැටනොත්තයේම පිරහීමක් වනොත් නින්දාකට පත්වනොත් එේම යාල ගැන සෝක වැලපීම් දුක්දදුම් නස් සඋපදිින් නැත්තම් මගහිතේ එයාලකරෙහි මාතුළ චන්දරාගෙනෑ කෙලකිින්. ඔක්කුම් මිනිස් එකකට ජීවත් වෙනයි හැබයි යම් පිරිසත් දුකට පත්වෙනකොට අපේ හිතේ දුකාක් කටගන්නවන ඒට හේතුවම ගත්න්නචන්දරගේ සමැත්ෙන් ඇල බුදුර ජන දේශනා කරනවා ගාමිනි දැන් ඔබ ඔබ තුළින්ම දැකන බලන්න මේ බුරජ ්‍රාස්තෘත්තය ශාස්තෘත්තය ශවාකොච්චර ලස්සල්ට මේ නිවන් මගේ දේශනා කරනවා ස්ම චිර මනුසයෝ බද්ධමත් කරනවාද. දැ මේ ලෝක මේ ධර මේ දන්න නැති අය දුකක්නකොට යාඥා කරනවා සැපක්ෙනකොට ස්තූති කරනවා අනේ අපි මේදේ මේදේ මේ දේ ලබා දුන්නා කිලි ල දෙවනස ස්තූති කරනවා දුකක් කරදරයක් එනකොට අනන්නේ අපට මේ දුක්්දන්ඩෙපා දුක්ද දෙෙන්ඩෙපා දුක්දෙඩපා කියල යාඥා කරනවා. යාාත්ඥ්‍යාව ස්තුතියි විතරන මේ ලෝකී බහෝතරයක් මනිස්සුන්ට තියෙන. නුවනින් නිමසීමක් නැහැ. බුදුරජාණසයේ තමාතුළින් දකිනදේ. කොච්චන් ලස්සනට මේක ජාතිබේ දැන් ඕන මාගමක් කෙනෙකොට බැරිද මේම සඳබලන්න. තැන් තමන් ඉන්න සමයට වෙනාගමකණ්යාාගම කෙනෙක් අහනවන. ඇත්තන් එයා දරම ටැම ද ට්ක් ැවොත් මනේ. ඒයා තුළ යම් දුකක් දොමනසක් කටගන්නවන්න ඒ දුකක් දුම්නසක් කටගත්තය තමන්ගගේ හිතේ චන්දරාගයක් තියෙන කෙනාට. ේද. දැම් බලණ හිතකට දුකක් දුමනසක් කටගත්ත නැත්තා යදගන හිතේ චන්දරාගෙන හැ. එහනන් ඒ දුකාහසල දුන දෙවියන් වාසද . නෑනේ. ඒ ඒක දැ ඒ බෞද්ධයන්ට විතර චන්දරාගෙනනිසාහ දුක ඇතිවෙන කළ තියෙනවාද. නැහැ. එතට මේ ප්‍රඥ්ඥාවන්තැන්ගේ ධරමය බුදුරජාන්සිගේ ධර්මය කැන්නේෙ උප්පාදෝවා අතාගත අනුපාදෝවාත් අතාගත බුදුරජාන් වසලා පහල වනත් බුදුරජාන්සලා පහල වනේ නැතාත්ම ධම්මට්ටිති දම්ම නියාමතා මේක දහම් පැවැත්මක් දම්ම න්‍යාමය බුදුරජාන්සි පහළ වෙලා ඒ ඒ ඒ දහම් පැවැත්ම ඒ න්‍යාමය අවබෝධ කරනවා. විශේෂීෙන් අවබෝධ කරන. අවබෝධ කරන්නේ අපි මේ සසර පැවැත්ම. මේ පැවැත්ම හේතුව සකස්සවෙේ යන හැටි ඒ දෙවල් ඔක්කොම තමාතුළ තියෙන දේවල්. හමයිවා හිතුකට තමන්ට මේ සසර දුක්විඳවිද හේතුවෙන ලාමක දේවල්තනම් ඒ කෙලෙස්. ඒවා දුරුකර ලිවර වෙලා. තමන්ට සසරදුක නිදාශී පින සුපකාර වෙන. ඒල් ඇතරගල ඇති කරල දෙන්නතම බුදුරජාන්වක් ලෝක පහලවෙන්න. එතකට ඒද තේරුම්ගන්නම් බුදුරජාසිකරරි පැහැදීම ඇතිකරගන්න ඕනකි. නැත්තන් අපේ හිතේ බුදුරජාන්සගැෙන පැහැදීම තිබුණ කියලා දැන් අපේ හිතේ පැහැදීම දකින්න බුදුරජාසින්නවා අද ලෝක. දවියෝගේ හරි බ්‍රහ්මලෝක කාරි කොහරවාද නැහැන.දැන් අනි අගම කෙනක් ගත්තොත් හම ඒයාලටක යම් වෙලාක බයක් ඇතිවන්න පුනුවක් අනිේදවියන් හස දකිනවාවදන්න මගෙන. ගේ හිත පැද අටුුණුො වවාසි දකි. ඒක නිසා දෙවන්නාසට බය සමහරයට පැහදීමෙන්ඉන්නවා අපි පහදි එහම බුදුරජාන්සට බය නෙමයිනි. නේදද විමසලා බලනවන බුදුරජාය පිරෙනවාම් පෑව දැන් උන්වවාස කොත්ත ඕනක දවත්ය දලා අපි දිහා බලාගන නැහැ උඹ සදධාවන්තද නැද්ද. උ මගේ සාරය ොට පිහිරලා ව නැද්ද කිය. එහෙමනෑ උන්හසයට අපි තුළ ඇතින ශ්‍රද්ධාාව උන්හසයට කිසි වැඩක් නැහැ. උන්හස ශ්‍රාවකෝය පිරිවාරගෙන සතුවෙච්චි නෙක් නෙමේ. උන්හස මේ ලෝකට ධර්මය දන්දීලා ලෝකයේ ප්‍රඥාවන්ත කරවල සසරයේ සතතියන් නතර කරවල පිරුවම් පාවදාල උත්තමේ. ඉතිං ඒ ඒ නිසා අපිට මේ තියන අස්වැසින්න. අපට තියන නිදහස අපි කොතන්ටව හිරලා නැහැ පිට අපිගැ ීර්ණය කරගන්න ධර්මය දේශනා කරලා තිය. ඉති ඒක නිදහා සක්ලොකු එතකට මේ ගාමිනීට බුදුරජාන්සේ තමා තුළින් දකින්න කියලා දන්න. එකම ගමේඒට ජීවස්වනයගේ කොට සකට හානි වෙනකොට තමාගෙහිතය දුක හටගන්නවා. තවකොටසකට ානයෝද තමන් හිතය දු කාටගන්න නැහැ. ඇයි කියනැ.කොට යම්කිසි පිරිසාහ කරදරයටට පත්වනව දුකට පත්වන කොට මගහිතය දුකා කටගන්නවා දුක් දොමන සුපායා සට ගන්නවන? මගිහිතය චන්දරාගය තියෙනක් වය ය කෙර මේ විශ්මිත දෙයක් මහත්ේ මේ ලෝක නෝතනයි නෝතනයි එතකට විද්‍යාන පූලයි කියලා කිව්වට මේ ධර්මයට ගල පන්ඩ කිසි දෙයක් නැෑ. මේ අවුරුදධ දහස් පන්සියකට කලින් අපි තන්ගෙන අවුරද දශ පන්සිකට කලින් හිටපු ඇනිකක් මහ මෝඩ පහයයි කියලා හිතනවන කිසි දියුණුවක් නැතිය කියලා හිතනවන ඒක මොලාවක් මේ අදට අත්තේ දරමේකවනකට ජීවිත ගැිලාවා. භාගතනසක ධරම කොච්ට විස්මතයිද ම මේ තව කල්ප කෝටියයක් ගිහිල්ල මේ ධර්මය බැලවත්න් මේ ලෝක යාම්ම කිසික නෙක්තර චන්දර දුක හටගන්න වන හටත් චන්දරාගෙන සාමයි චන්දරාග නැතින දුක හටගන්නේ නැහැ. බුදුර ජැනිස්දේශන ගාමෙන්න්නේ දැන් ඔබ ඔයයි වාඩිල ඉන්නස්සනේ ඔබ දැක්කන දුකහට ගන්නන්නේයයි දුක නැති වෙන්නේ. චන්දරාගේ මුල්ලලා කියලා. දැන් බුදුරජන දේශනා කරනවා ඔබ දැක ගත්. අවබෝධ කරගත්. අකාලිකෝ දැන් කාලෙකට අයිතිද මේ දී. ගාමිනීට අතීත ගැනක වනගේ කාලිකට අයිතයක. අනාගතය ගැනට එක කාලෙකට අයිතික. හැබයි ඔබ මේ මොහොතෙම දැක්කා. මේ දැකපු දේ අකාලිකව මේ ඔබ මේ ධර්මය පැමිණිය මේ ධර්මේ දැන් ඔබ තේරුම් වැැගන බැසගෙන ඉන්නවාද. ඒ ධරමයම? අතීතයටටන් අනාගතයටන් න්‍යා අනු ගලපල බලන්න කෙනකින්. අතීතකාලේ යම් කිසි දුකක් කුපන්නානම් ඒ සියලු දුක් ඉපපු දුනේ කැමැත්තමුල් දෙලා. කැමැත්තමයි මූලිකරමුණනේ. දුකේ මුලවනහි ආසාාවමයි. බලන්න අපේ ජීවිතේ අපි යම් දුකක් කටඇරගෙන තියෙනවා නඟ අපි තුළ. ඒ හටගත්තේ. අපි ආසකරපු දකටම නවත් මේ ලෝකේ කැන ධරමයට ප්‍රතිවරුද්ධව අදහස කියලා කියන්නේ. ආසාාව මුල්ලලා දුක ඇතිවුණනක ොත් පිළිගන්වද ලෝක. ආසාාව නිසා මේ ලෝකෙ සතුට ඇතිවෙනවා කියන කියන්නේ මේ ලෝකේ සැපේ ඇතිවෙනවා කියන කියන්නේ. ආසාමුල්වෙලා ඒකනේ මිනිස්සු මේ ආසාාව පසු පසු දුවන්නේ. භාගිතුනාසයගේ ධර්මී උන්න්නහසි දේශනා කරනවා තමන් අවබෝධ කරගත් අකාලිකෝ පැමිණෙ බැසගත්තාව ධර්මි අතීත්‍ර ගලපල බලන්න කියනවා. අතීතයේ තුළ යම් දුකක් ඉපදනාානම්. ඒ සියලු දුකන්ත් දුකට කැමැත්තමුල්ල වුණා. කැමැත්තමයි මූලික කාරණුන්නේ දුකේ මුලවනහි ආසාහමයි. අනාගත කාලයේ යම් කිසි දුකක් උපදිනවා නම් ඒ උපදින්නෙතින් කැමැත්ත මුල්ලා කැමැත්ට මෝලික කාරණය කරගන දුකේ මුලවනහි ආසාෝමයි කෙලෙවරල ඔ බාතීතරය යනා ගිතන ගලපල බලන්න කෙනකි. මේ ලෝක ආස කරපු නැතිදේකට දුකක් ඇතිවෙලන හැ. ආපස්ස රපේ ජීවිතය දිහා බලමුකෝ . දුක් විදපු සිද්ධියක් තියෙනවන්ද. එස්සියු ආසා කරපපුදයක් නි සාමයි දුකහටගත්යේ. බදුරජාණහි විසාක උපාසිකාාවට කියල තියෙනවා විසාකා ආසකරන දේවල් සීයක් තියෙනවන දුක් සීයක් තියෙනවා කිය. ආස කරන දේවල් පනහයි නන් තියෙන්නේ දුක් පනහක්තියෙනවාගේ. ආස කරන දේවල් විශසයි නත් දුක් විසයි. ආස කරන දේවල් දහයක් තියෙනවන දුක් දහයයි. ආස කරන දේවල් පහත්තිනවා දුක් පහයි. ආස කරන දේවල් දෙකයි නන් තියෙන්නේ දුක් දෙකයි. ආසරනදේවල් එකයි න තියෙන්නේ දුක් එකයි. ආස කරන දෙයක් නැත්ත ඔබදැන් අතීටට ගලපල බලන්න කලා කිව්වා අයම් අතීතය යම් දුකක්හටගතනගේ හටගත්තේ ආසාමුල්ලල. අනාගතය යම්ක්ෂ දුකක් ඇතිවෙනවන ඇතිව ඒ දුකමුල්ලලා මේ ආසාමුල්ලලා. එතුකට මේ ගාමණට මේ පුත්තු විදර්තය නේ ප්‍රඥාවත ක ෙක්මය. වාසනව තිබුණු කෙනෙ සමහට ධර්මයන පලවෙනි දවස වෙන්න ති. හම. අපි කොච්චරහ නම් ධර්මය හනවදන එතකට මෙයා කියන ස්වාමිනි හරි මාශ්චරය කනවා. අච්චරයම් බන්තේ අබ්භූතම් බන්තය ස්වාමි හරිහි මාස්්චර්යවදදයක්. හරේ මත්භූත දෙයක් කියලකිවෝය කියපු කාරණි භාග්‍යතුනාසයේ දේශනා කර මේ විදිහට එහතමයි. අතීතය යම් කිසිදුකක් විපදුනානම් ඒ සෑම දුකට මුල කැමැත්තමයි මෝලික කාරණය ඕනේ. ආසාවෙන්මයි දුකාහට ගත්ත කියලා. අනාගතය අනාගත කාලය යම් කිසිදුකක් උපදෙනවන ඒ උපදිනෙත් ආසාමුල්ලලා ආසාවෙන්මයි. දුකේ මුලවනහි ආසාමයි කෙලකිව්වල ඒ සත්‍යයක් කියල කියලා. බලන්න මේ දරම්මට විවෘති වනායගේ ලක්ෂනය අවන්කයි. කියපු ගමන් තේරුන් ගත්තා අපි ඇත්ත පෙනපෙනේ ඇත්ත පෙනපෙන වෙන දෙයක් හංගගෙන ඉන්නවා ඉතින් ඒ නිසා අපි විමසලා බලන අපේ ජීවිතය ගැන විමසලා බන්නකට අපට තේරෙනවා මේ කැමැඇත්ත මුල්ලෙලා තමයි දුකාහටගන්න කිය ඊටවාස මෙයා කියනවා ස්වාමීයනි මට ඉන්නවා පුතෙක් යග ෙනම චිරවාසි යග නම චිරවාසි එඒයා පිටස්තර ගෙදරක ඉන්න කියන කියීම අධ්‍යාපනය බන්නරි යම් යම් පටකුතුවලට ය ගිහිල්ලා අපේ ගෙදරනෙවේ නතර කරලා ඉන්නේ වෙන ගෙදරක තමා නතර කරලා ඉන්නේ. ඉතිංම නිමාඩුවක්කාම්බනාම මංමොකද කරන්නේ මගේ වැඩකාර කොළුවෙන් පුරුසෙක් උදේම පිටත් කරලා උදේ පාදරෙන් නැගිටවලා ඒ පුරුෂයා පිටත් කරලා යවනවා පින්වත් මිනිස්ස ඔබ ගිහිල්ලා චිරවාසය කොමාරයක තොරතුරු ැන්නලා පුතාමඩගාගෙනට නැතන් තොරතුරු බල්ල එන්න කියලා මේ මනුස්්‍යයා පිටත් කරලා යවනව කියනවා.ඒ නිතර වෙනකොට යම් කාලයක්ක්ද දැඟුදේ පාදරින් නැගරලායි ගමනගයාාට පස්සේ හත් තොරතුරු දැනගන මේ මෙෙනනකොට එන්න පුළහන්කිලිවෙරලා වෙලාවක් තියෙනනවල් අපි මුදදේම් පාදරකගොත් දෙක්ක හරි තුන්න හරි හතරහරි හොම වෙලාවක්තියෙනන් ස්වාමීනයේ ඒ පුරුෂය යම්තාක් වෙලාවත් නෑවිත් සිටී නම් එයා ආපව්වෙන්න පරක්වෙනවන සාමානයේ වෙන එන වෙලා පහු වෙලා එන්ද පරක්වෙනවනං ස්වාමීනී එතකොට මට ඇතිවෙන්නේ බයක්මයි කියලා කියනවා අනේ චිරවාජි කුමාරයට කිසිම පීඩාවක් වෙන්න එපා කියලා මගේ හිතේ වෙනස්කමක් ඇතිවෙනවා කියලා මගේ හිත පීඩ දැන් ඔය පාසල්ගේ එපු දරුව පහෝ එන්ට පක්වුණොත් එහෙම දෙම අප කොච්චර බයවෙනව වැඩිගේපු සහම්පුරුෂය වෙන දෙෙන වෙලාවට වඩා පරක්වුණනොත් හෙම අම්මට ගෙදර මොකුත් කරගන්න බැසහ. ඒ වගේ ඉදි බුදුරජාන් ශහන පිින්වත් ගාමිනී ඔබ මේ ගැන මොකද හිතා නකිවා. හදිසිය චිරවාසි කුමාරය මරණීයට පත්වනොත්. හිරේවින්ගේ වැ මොනහල් පිරිහීමක් වනො. නින්දාවකට වැටීමක් වොනොතුන් ඔබ තුළ ඒ ගැන සෝක වැලපින් දුක් දුල සුසුම්හෙලි උපදන වදි කළ හ දැ ඔබත් ගලපල බලන්නන මේ දර්ම යහන ගමන් ඔබේ දරුවෝ යන සමහට පිට තැන තර ලාහින්න වෙන්න පුලව ැත්තැන් වැට යන වන්න පුලළුව. එතට හදිසිේවත් ඔබේ දරුව මැරුණ කියන. හිරේ විලංගේ වැටන කියලා හරි. නොහරි එකට අස්සාාව නැති වෙනවා නැත් වානයක්ක්ෂන යන මොනොහරි පිරහීමක් වෙනවා කියන. ඇතැන්ගේට නිද අපහසයක්නවාගේ ඔබට ආරංචි වුනොත් හෙම එක පහර මොනව වෙයිද. බුදුරජාන්සය හනවා එ මොනොත් එහෙම ඔබට මොනාක් ඒතු ඔබ තුළ සෝක වැලපින්ම් දුක්්දන්න සුසම්හෙලින් උප දිනිවාද කෙන නැවා. ස්වාමීෙන් චිරවාසි කුමාරෑගේ මරණය වුනොත්. හිරේ විළංග වැටනොත්. පිරිහීමක් වත් නින්දාවට වැටීමක් වනොත් ඒ ගැන මට ඇ සෝක වැලපීම් දුක්දොන්නස් උපායාස ඔක්කු මටගැස්වාමීණි මව මැරයි දන්නෙත් නෑ කියල කියන ඒ වගේ දුකක් ඇතිවෙේ කියලා කියනවා. මේ එහෙමකේස් මට ජීවිතෙත් නැතිවේ කියලා කියනවා. එහෙම එකේ ස්වාමණි මේ සෝක වැලපීම් දුක්දොන්නස් සුසම්හෙලීම් උපදිනවා කියෙන කාරණය ගැන කවර කතාද කියලා කියනවා. ගාමිනි ඔබ මේ ක්‍රමයනුත් තේරුම් ගන්න කියලා කියනවා. යම් කිසි දුකක් උපදිනවා නම් ඒ සෑම දුකක්ම උපදින්නේ ආසාමුල් දෙලාම්. ආසාමූලික කරගන්න. ආසාහොමයි දුකට මුොල කලෙවුල්ලා තේරුම් ගන්න කලක. දැ මේ කාරණේ අප හොදර්ට තේරුම්ගන්න ඕනු දෙයක් ආසාමනිසා දුකාාට ගන්නවා කියන කාර්යම. බුදුරජාන් වන්සේ ධනිය කියලා ගෝපාල කෙනාට ධර්මය දේශනා කරන නිගය කිහිල්ලා අය. කාමයන්ගේ සතුට්ටි වයා කිරි දෙව්වා මේ පට්ටිය ගව පට්ටි මෙහෙම එහම ගවය ඉන්නවා කිරි දෙෙන ඉන්නවා මෙච්චර වස්ස ප්‍රමාණයක් ඉන්නවා කියලා ඔය විදිහයට සතුට වී ඉන්නවා බුදුරජාන් වහසත් ඒකට පිළිතුර දෙදී ගතකය දහම් සම්වේගයක් ඇතිවන එතකොට මේ ධනය ගෝපාල හිත ධරමට යොමුවෙන්ද යොමෙන් එනකට මාරයා ආවඇතෙන්ට මාරය ඇවිල්ල මාරයයා ගාතාවක්ය බුදුර බුදුරජමාරණය කියනවා මේ දරුවෝ ඉන්නය දරුව නිසා ගොඩාක් සතුටයනවා කියන කියන ධනය තියෙන ඒ ධනේ තියනසා ගොඩාක් සතුටයනවා කියලා කියනවා යග තම ගව පට්ියයක හිමිකාරේ ඒ ගවෝ නිසා ගොඩ්ාක් සතුටනවා කියලාවා මේ කෙලෙස් නිසා සත්‍යයන්ටන සතුටක් මයි කෙලෙස් නැත්තන් ඒක දුකක් මයි කියන බදුරජා දශ කර නෑ කියලකිවා දරුවෝ ඉන්නයි ස දුක්වෙන්නේ දරුවෝ නිසාමයි ධනය තියෙනයි දුක්වෙන්නත් ධනය නිසාමයි ගවයෝ ඉන්න අය ඒ ගවය නිසාම දුකට පත්වෙන කියෙන මේ කෙලෙස් සත්‍යය හැතිවෙන දුකක් මයි පීඩාවක්මයි කෙලෙස් නැත්නම් එයාට දුක් නෑ කියලකිීම. අද සමාශිට ගැලපෙන්නේ බුදුරජාන් වහන්සේගේ බණද මාරයග බණද. මාරයගේ බණහාන්න ඔප්කොම. මාරයගේ බනතම ගැලපෙන්නේ. කවුරුත් හිතන්නේ මෙච්චර සල්ඩි තියෙනවාන මෙච්චර ධනී තියෙනවාන මෙච්චර භෝග සම්පත්තියනවන දුකක් නැහැ. කෙලෙස් නැත්තාම් වැඩක් නැහැ. ඒකනි දධරම පුරදු කරගන්නට මෙච්චර. ධර්මයට පුරදු කරන්න ඩාහෝ ගම වලග ජීවිතය සතුවට නැතිවේ කියලා හිතන්න. කෙලෙස්වලින් සතුටන ලෝකයක්. මාරයාට අමුතිය බණ කියන්න දෙයක් කළ න්න හැ. මාරයයක් බන තමයි ලක හැමත් ැනම ක්‍රියාත්මක වන්න. තතාගත බුදුරජන්නාශකගේ ධර්මයයට කියනවක් කියනවා කිය කිව්වට කිව්වට ඒ ධර්ම ස්පර්ශ වෙන්නේ බොහෝ මල්පදනකොට ම. බහෝම ටි දෙනෙකුට මයි ුදුරජාන්සිගේ ධර්මය ඉස්පර්ශිවෙන් මාරය හට බන කියන්න කෙනෙක් නෑ කෙනෙක් ඇවිල්ල අමුතිය බණ කියවන්නන්නේ නේ ධ මාරයගේ බණ එතන කියනවන්නේ දරුව ඉන්න නිසා මේ එයාල සතුටිනවා ධනී තියනයි ධනය සතුටින එක කියන්න කෙනෙක් නැහැ හැබේ කවුරුත් අහල තියන්නේ එක කවරුත් පිළියරගෙන තියනෙක් ක ඒක නිසා යන්න මාරයක වසගටමයි වසගේටකිල්ල මාර් වසගෙන් ජීවිතය අවසම් වෙලා සතරාපාගරුම කරග නැවත නැවත සසරයන්න. බුදුරජාන්ාසේගේ ධර්මය කියන්නේ පිස්මිත දෙයක්. බුදුරජාන් එහනන් අප හොදට දැනගන්න ඕනේ ාග්‍යතුනස්ගේ ධර්මයට පතිවරු දොයමක් ඇද. ඒක මාරයගේ ධර්මයක් කියල එතකොටට බුදුරජාන්සේ දේශනා කරා මේ කෙලෙස් නිසාසාත්්‍යයට ඇතිවවෙන්නේ දුකක්මයි කෙලෙස් නැත්තන් තමයි. කිය ඉතින් ඒක නිසා අපි කල්පනා කල බලන්ඩෝනේ අපි ආසකරන්න මොනාටද කියලා. අපට මේ ලෝක ආසකරන්න නැසී වනසී යන දේවන්නේ දරුවගත්තත් නැසී වෙනසී යනවා. දෙමා අපිෝ ගත්තත් නැසී වෙනසී යනවා ගේදුරවතු පිටිගත්තත් නැසී වෙනසී යනවා මේ කාය පවා නැසී වනසී යන එකක්න. දැම් මේ වෛරසයේ හැදිලා කොච්චර ලස්සන රූප තිබුණන් වහ මැරල දැ වනකට. අල බවට පත්ත ලඇන්ද අපිට කොහොම කැත්තත් තිබත් අපට ඒකානාව නවත් අන්න පුළුවන්ක මක් නැහැන නේස ෑ අපි ආසකරා කියලිවර වෙලා ආසාමුල් කරගන්න අනිත්ක වෙනදේ එ මොහොතක්වන් අතර කරන්න බැහ ලෙඩ වෙන දේ මොහොතක් නතර කරන්න බැෑ. අපිට අපි මේක හොදදට නුවල නිම සල බලන්න නැති නිසා. ඒ ආසාාවටම වසඟ වෙලාන්න ඊට පස්සේ බුදුරජාන්සි දේශනා කරනවා. දැඟයි කාරණත් කියල පුතාගෙන කියලිවරලා ගාමිනි ඔබ මේ ගෙන මොකද හිතන්න කෙළ හැව. ඔබ යම් දවසක චිරවාසිගේ අම්මයි කනමයාගේ නොනන බිරිද්ද. චිරවාසිගේ අම්ම ගැන දැකලා තිබුණෙත් නැත්නම්. අහර තිබුණෙත් නැත්නම් එතකොට ඔබට චිරවාසිගේ අම්ම කෙරෙහි කැමැත්තක්හරි රාගයක් හරි ප්‍රේමයක් හෝ ඇති විෙනදදි ක ැව. වයි ඉන්නවාන චිරවාසිගේ අම්මාතකොට ඒ අම්ම කොහ අනි දෙපු ගැහුලමෙක්. ඒ ගැහැල්ලමය ගැන කවදාවත් ඇහුවේ නැත්තන්. ඒ වගේම ඒ ගැහැල්ම ගැ චරිරවාසිගේ අම්ම කෙරෙහි කවදාවත් දැකල තිබුණෙත් නැත්නම්. අහල තිමුණනෙත් නැත්තන් මෙන්න මෙහම ගැහැලමෙක් ඉන්නවා කියලා ඇහුවිත් නෑ නැත්තම් දකිින් ලැබුනෙත් නැහැ. ඒතා? ඔබට චිරවාගේ මෙන්න මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා එයා කෙරෙහි කැමැත්තක්හරි රාගයක්හරි ඇති වනා දෙ කෙනවා ඇතිවෙනද ඇතිවෙෙන්නන්නේ නේදස. ඇති වුණේ ඇක්ස්වාමීන එහෙම උනෑ කියලා කිව්. තිකොට බුදුරජාශාන ගාමිනි චිරවාසිගේ අම්ම කෙරෙහි කැමැත්තක් හෝ ප්‍රේමයක් හෝ රාගයක් හෝ ඇතිවීම කියන මේ කාරණය ඔබ තුළ ඇති වනාාද? එක්කෝ යම් දවසක යා ගැහන ොම හට දැක්ක ඔබ. එහම තා මෙන්න මෙම ගැහවලමය ඉන්නවා කියලා ඔබට අහන්න ලැබනා කියලා කිව්. එදා නී දාහසක් ඇත අපටත් ඒ වගෙනෙ සමාර කෙනෙක්ගන හිතන්න ගල් කෙනෙ ගැන න්න මෙ මෙහම කෙනෙක් මෙහම ඉඩකේ් කෙනෙක් මෙච්චර ලස්සනය පවලයක්ම කෙන මේමයි කියලලා විස්තර ගොඩක් කාල් ලබෙනවා කෙන තන්න දැකලන අපට මොක් දැතිව. කැමෙත් වා යා හහිම ැතික ලබ චිත්‍රිය මවා ගන්නවා හි දෙන්නෙස ස්වාම අය කලින් අවස්ථාවයිත් පෙන්නවාද ලබවහසේ මේ සංකල්පවාසිෙන් රාගය ඇති කර ගන්න ඇතිකට ඇයි අහපු දේකට දැකපු දේකට . ඊලඟට බුදුරජන් වහසය ඇම මේ යම් දවසක දැක්කද ඇහුවද එදාට නේදිකේ ඇහවා ඔබට චිරවාසගේ අම්ම ගැන මේ බන්ධනයක් එතකට හිතේ මේ ආසාවක් කැමැත්තක් ඇතිවුණේ. ඕහු කියලාකිවවා. එහ අපිටත් මේ ලෝකේ දෙ බලන්න අපි මේ ලෝකොට චර අයින්නුවද බස්තුව ධනය ගෙවාල් දොර අපි එක්කෝ ඕක ෆොටෝුවක්කින් හරි දකිින් දුවන් නැත්තම් මෙහෙම මෙහෙම දෙයක් කිය ලහන්න ඕනේ දෙ මටික පාරම හිතන මහතම දේශනාම කරනකොට දැහිතන්නකු දැ මේ දේශනා විදාායකත්ය දරනවා. කැනඩාවේ මහමනා භානස්පුට සම්බන්ධ අම්ම කෙනෙක් කියලා. ැගී අම්ම කෙනෙක් කවුරුහර ඉන්නවනේ එතුට දැන් අපයාගෙන වැඩි විස්තර දන්න නැහැ එතකට අපට යාගෙරෙහි ආසාාවක්හරක මැත්තැහැර මොගක් කරි තියෙනවාවද. ඒ මවරන අමාරුන සාමාර්රය හැබයි යම් දවසක කියනවා. ආය අම්ම මෙහෙම කෙනෙක් මෙහෙම කෙනෙක් මෙහෙම කෙනෙක් මෙන්න මේ වගේ මේවාගේ කියලා හැඩහුරු කන්ටික් කියනවා. එතකොට මොකද දෙවන්න. එතකුට අපි හිතේ ඇතිවුණවන ද කැමැත්ත හා මෙහෙම කෙනෙක් වෙන්න ඇති කියෙන හිතෙනවා. එතකට එහෙම නැත්තන් අපිට පොට එකක් හරි පෙන්න්න නවා නැත්තැන් අපට මොුණ ගැහනවා. මොන ගෙහුණට පසේ ආ මෙහෙම කෙනෙක් කියලන්න අපේ තේ චන්දරාගයක් ඇතිවෙන යනම් මේ ලෝකයේ අපිට මේ චන්දරාග කියලා කියන්නේ මේ සංකල් පිමයේ අපේ හිතේ දකින දට අහන දේට අනු ඇතියෙන අදහස්ටිකක්. ඒකට දක් ද ලබ නැ න කෝ. ච වටිා කොච්චරය ලස්සන කොහොම කෙනෙක් වුනත් කොහොම දෙයක් වුණත් ඒකෙරේ චන්දරාගයක් ඇතිවවෙන්න නැහැ. දැගිතන්න මේ මොහොත්ද අපි හපු නැති දැකපු නැති කෙනෙක් කරි දෙයක් හරි තියනවා. ඒකර අපිහිටේ චන්දරාග නැහ. හැ බග්ට ප්‍රශ්නයයක්ත් තියෙනවාදී. ්‍රශ්නයක් නැහැ. අපිටම ඒක නැති වෙලා විනාශවෙලා යනවා කියලා. අපටක ප්‍රශ්නයයක්ද න ප්‍රශ්නයක් නැහැ. ඒ අපට යම් කිසිේ දෙ ගෙන හ්ඩ ලබුණන ඔොන්නමි. එකක දකකිට ලැබන මොකන් හිීත ේවන. චන්දරාගයක් ඇැතිවන. එතකට අරදේ නැසිල වෙනසිලා යනවා මොකන් දව දුක් ඇ දුකක් ඇතිවන්න. එඒ දුකට හේතුවම කදදම චන්දරාගන බුදුරජන්වසය කියනවා ඔබට යම්දවසක චිරවාසිගේ අම්මගෙන හන්ඩ දකිින් ලැබනද එදා නේද චරවාසිගේ අම්ම ගැනඔබට මේ කැමැත්තක් ඇතිවනේ කෙළ හැව. එහෙමයි ස්වාමිණී කෙලා කිව්ව. ඊට පස්සේ බුදුරජාන් යයානවා ගාමිණි ඔබ මේ ගන ොකත් හිතන්නේ. චිරවාසිගේ අම්ම මරණයට පත්වනොත් හෙම් බැර වෙලාවා. දැන්වේ කාගනිවනවන ගීතන්ඩ ලන්න මගහස්බන් මග වයි හරිසේ මයිරනොත්තහෙම නේද ඉටස්සේ බන්ධනයකට පත්වනොත් එහෙම. පිරහීමකට පත්වනොත්ේ එහෙම නිින්දාවොට නොත්න්. ගැන මොකද වෙන්න කෙල ස්වාමෙන් මට ජීවත්වෙල වැලත් නෑක චිරවාසගේ අම්මා මංගොඩා කාදරයක දැ මේ ලෝකෙ ආදරයකනෙක හොඳයි කියෙනනපටේ තිනෙ බැයි ආදරය මනමේ දුක ඇති කරලා දෙන්න නීද කැෙනකුට නෑ දැංකවොත්හේ මහස්බන් ට ගිහිල්ලවල මංගවයා ආදරනය මංගවායා කරෙතින ආදරය නතිරගත් කිය ලක ොත් හම මුොන්ම තරන් ප්‍රශ්න ඇති දතන . නමුතුන් ඒ ආදරයේ නිසානි විදුක්කුක් කොම තියන්න ස්වාමයණය අපේ වැහිලා යන විදි සංකල්පයෙන් බැඳී යනවා මනික් ආදරය කියන මෝතකො තිෙන කැඩිල විඳනිලා විනාශවෙලා අයිද කියලා මේ නොහිතේ යන නුවලින් නිස නැතිනේ මයිස නමුත් අප අපිට යම් තාත් තියෙනවද මහත්‍යමේ ලෝකකි අපි ආදරය කරන අපිට ලෙංගතු. අපට හිතවත් යම් දේවල් ඇද. එහෙම්ම දෙයක්ම අපට දාය ඇන්ඩෙනුවන් බුදුරජාන්සේ දේශනා කරත්වන නාගිත සන්සිට පියානංකෝ නාගිත මනාපානම් විපරිනා මඥ්‍යතා බාව උපපද්ජති සොහක පරිදේව දුක්ක දෝමන සුපා යසා. ඒ සෝ තස්ස නිසන්ද කියන. නාගිත මේලෝකයේ යම්තාාව ප්‍රියමනාප දේවල් ඇද්ද ඒ දේවල් වෙනස්සීමෙන්. අන්‍යසභාවයට පත්වීමෙන් සෝක පරිදිෝ දුක්්දන්න සුපායා සුපදිනව කියනවා. ප්‍රිය මනාප දේක අවසාන ච්චරයි කියලින්. අප ප්‍රිය මනාපෝ යම් තා ඉන්නවාද. ඒ තා කල් අපට දුක්ක විත්තරමයි. නමුත් අපි ප්‍රිය මනාප කිය ලි යමක් හිතනවාදේ හෙම දෙයක්ම අනිත්‍යයයින්න. වෙනස් කලා යනවාන්නේ. මේ ගාමිණී කියන සාමයනී චිරවාසිගේ අම්මට මොනෝ හරි දෙයක් හෙමුණොත් එහෙම මම් මැරයි කියකිව. මට ජීවත්තල වැඩක් නෑ කියලකිව්වා. ස්වාමයනේ එහෙම එකේ සෝක වැලපීම් දුක්්දම්න සුසුම්හලීම් උපදින් නැතිවේ කියන ගැන කවර කතාද කියලා කියවා. බුදුරජාණ දේශනාට ගාමනී ඔබ මේක්‍රමයනුත් තේරුම් ගන්න කියලා කියනවා. යම් කිසි දුකක් උපදිනවා නම් ඒ සෑම දුකක්ම ආසාමුල් වෙලා තියෙන්නේ. ආසාමෝලික කාරණි වෙලා තියන්නේ. ආසා අමයි දදුකට මුල. ේ කාරණයේ තමයි අවබෝධ කර ගන්නවාමක අපිටත් මේ දුකින් නිදහස්සන වලන්න නිදහස්සන තියෙන්නේ ආසාහදුරක් තන්නක් කයෝ හිරාදන එක් බාන කියලා බුදුරජණ දේශනාළ රාදදම් බලන්න තාත්තකනකුට පුතේෙක් ගැන යන සෙන හස වැරදිදයක් කියලා ලෝක සම්මත නෑනන ඒකම තමක් දුක ඇති කරලද. ස්වාම්පුූල් සෙකුට බිරිඳ ගැන තියන ආදරය සෙන හස වැඩදි කලා මේ ලෝක කියන්නට බැන කාටව. එක තියෙන් ඕෝන දෙයක්න නමුත් ඒකෙම තමක් දුක ඇති කරන දන්න ේ අපිට තාත්තකිනෙක් ැටට දරුවම්ව රැක බලාගන්න උස්මහත් කළ යුතුකම්්ටික කරන්න පුළුවන් චන්දරාගේ නැතුව. බිරිධට වෙන්ඩෝන යුතුකම් ටික කරලා යා සතුටට පත් කරන්න පුළුවන් හැබැයි අපි නුවන නිමසලා තේරුම් ඇරගනින් දෝන මංවෙම් වෙනවා මේ අනි්‍ය දෙයක් මට අම්දක හන්ඩ දකින්න ලැබනද එදාැයි මගේ හිතේ චන්දරා ගඇැතවනි. මේ චන්දරාගේ මට කවදහත් නැතිකර ගඩ වෙනවා. කියලා නුවනින් නිමස විමස විමස විමසාපි මේ ධර්මය ගලප ගත්වතුන්. අපි දුකින් නිදහසයන්න පුළුවන් එතිනින් එයා දුකින් නිදහසීමක් නැෑ එතිනින් එහා තියෙන්නේ ආසකරකර ඉන්ඩ ඉන්න මේ මෙවැනි වසංගවතවට අහු වෙලා ගෙවල්ලුවල්ට හිර වෙලා ගමන්බිමනක් නැතුවෝ කෑමබ්බිීමක් නැතුව. මැරිමැරි නිරේ තිරිසල් ලෝක පේතුලෝක ඉපදීිපදදිියන්න ඉතිගේක නිසා අපි හොදයට නුවන් ඉනිිමසලා. මේ ආසාාව නිසා දුකහටගන්නවා කියන කාරණයේ තේරු ඇරගෙන. අතීතියත් අනාගෙ තිද්දු කහටගත් ඒ විිටි කර තේරුම් ඇරගෙන. අපි ආසකරන දී අනිත්්‍ය ස්වභාවේ. වෙනස් වෙලා යනස්භාවේ තේරුම් අරගන අපි හැම දෙනාටමත් අල්පහෝ මහත්හෝ යම්කිසි චන්දරාගයක් කැමැත්තිං ඇලීමක් ආසාාවක් ඇත්නම්. ඒ දුරින්ම දුරුකරගන දුක් නැති අමාමහනිවන සාක්ෂාත් කරගන්න වාසනාව උදාමිත්වා මෙවැනි වටිනා ධර්ම තිේශනා අනැරමීමට ශ්‍රතතා YouTubeු ජනලයේ සබස්ට්‍රයික් කර සීනුව ලකුණු ඔබන්න.